ස්වාමීන් වහන්සේ ඔ සමඟ වනස්සෙක්වා සුවිශේෂක මතයඋතුම අාව ලියන ලද දේවා කියෙනම් මෙසේ. ජෙද ස්වාමීන් වහන්සේ පිලිප්පි කයිසාරයේ ප්‍රදෙස්වලට පැමිණි කල මනුෂ පුත්‍රයානු කවරෙක්ැයි කියා මිනිස්සු කිය අත් දැයි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූසේක. ඔහු කතාකොට සමහරෙ ස්නාවක ජහන් කියාද සමහරෙ එලිය කියාද අන්සමහරෙග ජරමයානෝ දිවැස්වරයන්ගෙන් කෙනෙක්ද කියා කියති කියහ එහෙත් ඔබ මා කවරෙක් කියයා කියන්න දැයි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසුස්සේක සීමෝන් පේදුරු්‍ර දෙමින් ඔබ ක්‍රිස්්තුවරයානෝය ජියමාන දෙවයන් වහන්සේගේ පුත්‍රයානෝයයි කියහ ජේ ස්වාමින් වහන්සේ උත්තර දෙමින් ජහාන්ගේ පුත්සීමෝන් ඔබ ඉතා භහග්‍යවන්තය මන්ද ස්වර්ගේ වැඩවසන මාගේ පියාන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මගකින් මේ ඔබට එළි දරව් නොකරන ලද්දේය. මංම ඔබට කියමේ ඔබ පිතුරුය මෙ පරවතපිට මාගේ සභාව ගොන්නගන්නෙමි පාතාಾಲ දුරටವටුවද එය පරාජ්්‍යය කළනು හැකිය ස්್ವර්ග රාජ್්‍යයේ යතුරු ඔබ්‍ර දෙන්නෙමි උපොලවේද ම බඳන්නහිද ඒ ස්වාර්ගෙහිද බඳිනු ලබන්නේය පොළොවෙේදී අමක් මුදන්නෙහිද ඒ ස්वाර්ගෙහිද මුදනු ලබන්නේ ඇයි වදාලස්සේකය ගැලීමදායක සුභාරංශය නම් මෙසේය ස ඔබ වහන්සේට ප්‍රශංසාාවේවා. ප්‍රබ දුබලයන් බවට පත්වන දුබ ප්‍රබලයන් බවට පත්බන පවුල් උ පේදුරුතුමාගේ මංගල දවසේදී ප්‍රමාන්තයනි දෙවයන් වහන්සේගේ පණිවිඩය අපි මෙනෙහි කරමු. සාමාන්‍ය ලෝකයේ ප්‍රබලයන් බලය තිබෙනය සවිය ශක්තිය තිබෙනය ලෝක වැජබෙන්නට උත්සාහ කරනවා. ඒ ප්‍රබලකම බලවන්තකම බොහෝ අය? සමාජ යාපත සඳහා. සමාජයේ සුබසිද්ධිය සඳහා චුදවාගන්නවා. යතුරින් සමරාය ඒ බලය ප්‍රබලත්වය තමන්ගේ ආර්ථමාර්ථකාමේ අබිල් ආශ්‍යයන් මුදුන් පල්මුණවාගන්නට යුදවාගන්නවා. එවගේම තමයි සමාජයේ සමර පැතිකඩයන් දුබලයන්දිහා බලන්නේ එක් තරා වෙනස්ම කෝනයකින් ශවය ශක්තිය හැකියාව තලෙන්තුව නැති අයව සමාජයේදයා බලන්නේ අයින් කරපු කාසි වගේ සමාජයට දෙයක් කරන්න බැරි අයව ඔවුන් කිසිම වටිනාකාමක් ලබා නොදී අයින් කරනවා. නොමා ප්‍රමාත දෙවයන් වහන්සේගේ සැලැස්ම වෙනස්. උන්වහන්සේ ප්‍රබලයංව දු්බලයන් කරනවා දුබලයන්ව ප්‍රබලයන් කරනවා. උන්වහන්සේ පුද්ගලයන්ගේ බාහිර සුරූපේද්දිහාන්නම බලන්නේ උන්වහන්සේ බලන්නේ ඇතු ලාන්තේ දිහා. ශුදව පේදුරු පාවුලු අපෝස්ුරුන් දෙදනාගේ ජීවිත අපිටයට හොඳම සාක්ෂයක්. මෙ දෙදෙනගේ මංගල්ලයන් දෙක පවත්වන්නේ නැතිව එක දවසක පවත්වන්නේ ඇයි. අප පේදුරතුමාට වෙනම දවසක් වෙන් කරලා පවුලුතුමාට වෙනම දවසක් වෙන් කරලා ඔවන්ගේ ජීවිතය පිළි බඳව තනිවෝම මෙනෙහි කරලා ඔවුන්ව වන්නාකාන්නට පුළුවන්. නවමා ප්‍රේමාතයන මෙ ප්‍රබල චරිත දෙක, කියෙන ශුද ස භාවය ප්‍රබාල කනුතකක්. ුදෝ සභාව ශක්තිමත් කරන්නට සුදෝස්භාවේ ආරම්භේදී තමාන්ගේ ජීවිතය පූජා කළ මේ දෙදෙන ඇයි එක දවසක මංගල්ලේ සමරන්නේ ඒක මක් වැදගත් ප්‍රේමාන්තයන ඒදේ අවබෝධ කරගන්න එක වැදගත්. පෙදුරුත්තුමා සාමාන්‍ය දීවරයෙක්. මඟල්වල්ලපු කෙනෙක්. අපි සුවිශේෂයේ දකිනවා. ඔ රැකියාව කරමෙන් ඉද්දී. උන්වහන්සේ පෙදුරතුමාව කැඳවනාකාරය. දැල් ලාම්පන්න අතැරල මිනිස්සුන් දෙනන්නෙක් බෞට පත්කරනවා කියපු ක පත් කරන්නම් කියපු ඒ කැඳවීම අවබෝධ කරගෙන උන්වහන්සේ පස්සේ ගියා. පෙදුරතුමාගේ ජීවිත අපි දකිනවා මිවිද්ධ තැංවල මනුෂදුරුලොතාවයන් උස්පාත්තැන් පෙදුරතුාව. අවසානයේදී තමාගේ ස්වාමියාව දන්නෙ නැහැ කියන තැනටත් වෙනවා. නොවමා ප්‍රමාන්තයන. එ දුබල පේදුරුව. බෙලහිෙන තාවයන්ගේ මනුෂ්‍ය අඩුපාලුකම් තිබ්බ පේදුරුව. උන් වහන්සේස්භාවේ නායකෑටියට. දෘෂ්‍යමාන පළමවැනි පා්පහන්සේ කියන තැනට අරංගෙනවා. මෙ දුබල පේදුරුව, න් වහන්සේ ප්‍රබලය කරනවා දේව වර ප්‍රසාදය තුළින් පෙදුරුතුමා උත්තානයෙන් පස්සේ ඒ තමන්ගෙතිබ්බ දුබලකම අයුධයක් බෞට පත්කරගෙන සුද්ධමැන් වහන්සේකින් පිරිලා. උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂිධරණනා ප්‍රමාන්තයන. උන්වහන්සේ වෙනුවෙන් ඒ තමන්ඩ දුන්නා වේ පවරවවාවේ ඒ ශ්‍රාවකෑන්ව ඒ බැටලු රැල රැකබලාගන්නවා. අපි පාවලතුමාගේ ජීවිතයේ දයා බැලුවම වෙනස්. දේවශනය කොහෙව සඳහන් වෙන්නේ නැහැ ජව ස්වාමීන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාල පරච්චේදේ පවලුතුමා උන්වහන්සේ මුණ ගැහුණ කියලා නැැ. නමුත් පවුලුතුමා මන ගැහුණේ උත්තානු ස්වාමීන් වහන්සේ. පවලුතුමා ප්‍රබලෙක් පණඩිවරයෙක් රෝමානු පුරවැසියෙක්. ජුදා ජාතිකය කැටියට දැනුමෙන් පිරිතිබිශ්ෂ පුද්ගලෙක් ග්‍රීක භාෂාව දන්න කෙනෙක්. ප්‍රබල චරිතයක්. එනිසාම තමයි ඔහු කතුලික් යගො පීඩා කරන්නට ජේස්වමන් වහන්සේ අධානායට තාඩන පීඩන එල්ල කරන්නට ඉදිරිපත් වුණේ. නමා ප්‍රේමාන්තයන මෙ ප්‍රබාල චරිතය තුළින් දෙවෑන් වහන්සේට දෙයක් කරන්න තිබබා. ප්‍රබල චරදයතුලින් දෙවෑන් වහන්සේට තිබුණා විශාලොව රාජකාරයක් ඉඩු කරන්නට. ශුදෝ පේදුරුතුමා ජුදාජාතකයින්ව ඊශ්‍රයිල ජනතාව නැතිවූ බැටලුවන්ව දෙවෑන් වහන්සේළඟට අරං එද්ද ශුදෝ පාවලුතුමා විජාතිකයිෙන් අන්‍යජාතකයින්ගේ අපෝශිලිවරයා හැටියට. විසිරීගිය අනෙකුත් විශ්වීිය ජනතාව දෙවන් වහන්සේ ළඟට ටරන්ගෙන ආයුධයක් බවට උපකරණයක් බවට භාචනයක් බවට පරිවර්තනය වෙනවා. පේදුරෘතුමාට කියන ඔබ පරුවතය පරුවතය මත මගේ සභාව මං ගොල්ලාගනවා කියලා. පවරතුමක දැනති කියනවා ම උන්වහන්ස දරේ භාචනයක් භාජනයක් හදන්නට නම් අනි වාරයෙන්ම ගින්නේෙන් පුළස්සන්නට වෙනවා. මේ ප්‍රබල චරිල්තය දුබල චරිතයක් බවට පත් වෙනවා. උන්වහන්සේදිරයේ ඔගේ ජීවිතය සම්බූර්ණයෙන් භාර කරනවා. පවුලුතුමා තමන් විශ්වාසකරපු තමන්ට ශක්තියක් වුණු හැම දෙයක්ම. ස්වාමන් වහන්සේ නිසා අතාරිනවා ප්‍රේමාන්තයන. ඒ නිසා දෙවයන් වහන්සේ උන්වහන්සේගේ වැඩේ කරගන්නට දුබලායව ප්‍රබාල කරනවා ප්‍රබලායව දුබාල කරනවා. උන්වහන්සේ මොන්න දේ කළත්. උන්වහන්සේගේ හාරය මේ ලෝකේ පුරාවටම දැනු සුදු කරන ප්‍රමාතයනී. පේදුරු පවුලු තුමල්ලා තමන්ගේ ජීවිතය පූජා කළේ තමන්ගේ ලෙයින්ශුදෝ සභාව තෙත් කලේ. ඒ විශ්වාසය මතයි අපි තවමදන් මේශුද්දෝ සභාවක් හැටියට දව රාජි වෙනුවෙන් සාක්ෂි දරන්නේ. යපෝස්රුන්ගේ ලය මතයි මෙශුදෝ සභාව ගොල්ලැගුණේ. එනිසා ප්‍රමාන්තයන මේ අපෝසුරරුන් දෙදෙන. පිදුරතුමා උවස උන්වහන්සික ජීවත්වුණු පෞද්ගලික උන්හන්සි්‍යක කධබා කරපු අපපෝසුරුර කැටියට ඒවගේ පවුලුතුමා උන්වහන්සේව පෞද්ගලිකව ඇහැට ට ජීවත්වෙලා එන්න කාලේ දැක්කෙ නැතිවුනත් උත්තානය ස්වාමීන් වහන්සේව මුණගැහුණු ප්‍රබල සාච්චිකරුවය කැටියට සුදෝ ස්භාවේ අධ අපි පිළිගන්නව අප ප්‍රමාන්තේන. ංගල දවසයේදී ඔබේ මගේ ජීවිතයේ කැඳවීම දිහා ඇරී බලන්ට පාරාධනා කරනවා. සමරක් විට අපි දුබල අපි උන් වහන්සේ ප්‍රබාල කරනවා ප්‍රබාලපන් වහන්සේ දුබල කරනවා උන් වහන්සේගේ දෙයක් කරන්නට උන් වහන්සගේ රාජ්‍ය ගොන්න ගන්නට ඒ රාජයේ අපෝසුලුරෙක් වෙන්නට ඒ රාජයේ සාච්චිකරුවෙක් වෙන්නට සමාරක් වෙට එදා වගේ අපිට ලය හෙලන්ඩ තරං අවස්සාාවන් නොතිබනත් අධ්‍යාත්මිකව ඇත්තු ලාන්ත කැපකිරීම වලින් මේ රාජ්‍ය ගොුණගන්නට වෙනවා ප්‍රමාතයනය. එනිසා මේ අපෝසුරුන් දෙදෙනගේ මධ්‍යස්ස භාගපී මෙදිවයාගේදී ඉල්ලමු උන්වහන්සිල්ලාට ජේස් වෙනුවෙන් කරල්න පුළුවන් හැම දෙයක්ම කළ හැම කැපකිරීමක්ම කළ ජීවිතය පවා පූජා කලා. කාලේ වෙලාව හැම දෙයක්ම කැප කලේ දෙවරාජ්‍යය පතල කරන්නට මොකද ඔවුන්ගේ අරමුණ වනේ ස්වර්ගීය ගමන පමණයි. එනිසා අපේ මිද්‍යයාාගේදී යාඥා කරමු. අපි කැඳවීමත් තේරුම් ගන්නමින්. අපි ඉන්නේ පේදුරුතුමාගේ තැනද අපි ඉන්නේ පාලුතුමාගේ තැනද. අපි වටහ ගන්නට ඕනේ, කොයි තැන පිටියත් උන්වහන් සපයෝ කැඳවන්නේ එකම අරමුණක් සඳහා. दि rungං గಣ ක්තියළමින් මෙ තුමු ්‍යගේ දැපී ಯඥා කරමු